දැන් අපි මං හිතන්නේ දැන් මේ ප්‍රතිපත්ති ගැන කතා කරා අපි මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ වෙනසකට ලක් වෙන්න උණු දේවල් ගැන ඒත් එක්කම මේ කාන්තා නියෝජනය ගැනත් බොහෝ දිනක් හැම පාරම අපි කලින් කතා කරා වගේ කතා වෙනවා මේ කාන්තාවන්ට නිසිතන නිසි වේලාවේ ලැබිය යුතුයි කියන කාරණාව. දැන් කාන්තාවන්ම කාන්තාවන්ගේ නියෝජනයක් අවශ්‍යයි කියන අපි බොහෝ වෙලාවට දකිනවා. ඔබතුමන්ලට මොන වගේ අවස්ථාවක් ලැබිලා තියෙනවද මේ කාන්තා නියෝජනය වෙනුවෙන් හඳනගන්න? මම නම් කියන්නේ පාර්ලිමේන්තුවේ මීට වඩා තව කාන්තාව හිටිනා වටිනවා. මොකද හේතුව මේ වෙලාවේ දැනට මම මාර්ගයේ මතකයේ හැටියට කාන්තාව ඉන්න හැම සෑම පක්ෂම් නියෝජන වෙන දොළොස් දෙනෙක් වගේ ප්‍රමාණයක්. නමුත් 225 කාන්තාව දොළොස් දෙනෙක් ඉන්නවා කියන එක මම හිතන්නේ කාන්තාවම ලැජ්ජ වෙන්න ඕන මේ රටේ. මොකද තමන් මොකද නාමෝජන පත්‍ර වලින් කාන්තාවන් ඇත්තටම ඉහළ වෘත්තීය මට්ටමේ හොඳ දැනුමක් තියෙන අධ්‍යක්ෂයන් තියෙන බොහෝ පිරිසක් මැතිවරණ ඉදිරිපත් කරනවා. නමුත් මේ මැතිවරණ ක්‍රමය තුළ ඇත්තට මේක තමයි දැන් ජනාධිපතිතුමා කියන්නේ මේ මැතිවරණ ක්‍රමය තුළ මේ මනාප ක්‍රමය තුළ ඒ තරඟකාරීත්වයේ කාන්තාවන්ට එන්න තියෙන යම්කිසි සීමාවක් තියෙන ඉතින් ඒක නිසා තමයි ඇත්තටම ඉදිරියේදී මේ මහමැතිවරණය සම්බන්ධව ජනාධිපතිතුමා අදහසක් ඉදිරිපත් කළ තියෙනවා. ඒකටත් කාන්තාවන්ගේ යම්කිසි නියෝජනය ඊට වඩා පාර්ලිමේන්තුවට ලැබිය යුතුයි කියලා. ඒක ඇත්තම අපේ පාර්ලිමේන්තුවේ කරන්නේ සමස්තයක් විදිහට ගත්තොත් විදේශ රටවල් එක්ක අපේ දින සම්බන්ධකම් අනිකුත් පාර්ලිමේන්තුවලත් අවධානය ඒ අයගෙන යම්කිසි මේ අදහසක් ඉදිරිපත් කළ තියෙන. ඒක නිසා විශේෂයෙන්ම මේ වන විට රටේ ආර්ථිකයට විශාල මේ උරදීම කාන්තාව කරන මොකද රටට ආදායම් කියන එක සම්බන්ධයෙන් රටේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මේ කාන්තාවන්ගේ විශාල කාර්යභාරයක් දායකත්වයක් තියෙනවා. ඒතකොට කාන්තාව වෙනුවෙන් හඬනගන් ඉන්න පිරිස මැතිසබේ තමන්ම අඩුයි. ඉතින් ඒක නිසා මම මේ විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මැදිහත්වීමක් කළ තියෙනවා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී. ඔව් දැන් ඔය කාන්තාව ගැන කතා කරමු නිසා දැන් බොහොමල්ලා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉතාම අඩුයි. වෙනත් ආයතන තුළ කාන්තා නියෝජනය ඉතාම අඩුයි. ඒ කියන්නේ වෙනත් මේ අපිටුම් පළාත් සභා මේ නගර සභා ප්‍රාදේශීය සභා වගේ ආයතනවලත් කාන්තා නියෝජනය අඩුයි. ඒ වගේම මේ දැන් අපි මාධ්‍ය ඉදිරියට එන පක්ෂවල කාන්තා නියෝජනත් හරි අඩුයි. දැන් අපි මේ අද මේ ඉර හරි කෙලින් වැඩසටහනේ 97 වැඩසටහන. මේ 97 වැඩසටහනේදීත් අපිට කාන්තාව 5 මේ සාකච්ඡාවට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ දේශපාලන පක්ෂ ඇතුලේ කාන්තාවන්ට තියෙන ඉඩ උපතුමල් විසින් අහුරලා තියෙනවා. එහෙම මම කිව්වේ එහෙම නම් නෑ. ඇත්තටම අපි කැමති කාන්තාව වැඩිදුර පුර එනවා නම් දැන් උදාහරණයක් විතර මේවර පසුගිය පළාත් පාලන මැතිවරණයට අපිට අපේ ඡන්ද ඉල්ලන්නත් කාන්තාවන්ට බොහොම අමාරුවෙන් තමයි කැමති කරවගත්තේ සමහ ගොඩක්. ඒක හරි අමාරුයි මේ කැමති කරවගන්න. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා රටේ. ඒ කියන්නේ දැන් අපිට ලිස්ට් එකට 7 දාන්න ඕන, මේ ඡන්ද ඉල්ලන්න 3 දාන්න ඕන. ඉතින් ඒ ස්වාම පුරුෂයාව කැමති කරගෙන, ගෙදර කට්ටිය කැමති කරගෙන, දරුවන්ව කැමති කරගෙන ඉතින් කොහොම හරි දාන එක කියලා කවද දිරන්නේ නැහැ නේ. ඒ කියන්නේ දැන් කොහොම හරි ඒ කියන්නේ අඩුව ගන්න මේකට දා ඡන්ද ඉල්ලන්න හරි දාන්න. එහෙම මේ අපේ රටේ ප්‍රවණතාවක් නැහැ. හැබැයි රාජ්‍ය පරිපාලනය පිළිබඳ ගත්තොත් එහෙම කාන්තාව ඉන්නේ සම්පූර්ණ රට පාලනය කරන පාර්ලිමේන්තුවේ නැති වුණාට තත්තා අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සිට කොමසාරිස්වරුන්ගේ සිට අධ්‍යක්ෂ ජනරාල්වරියන්ගේ සිට ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ග්‍රාම සේවක දක්වා පරිපාලන ක්ෂේත්‍රයේ සම්පූර්ණ සමස්ත ප්‍රදේශයේ මේ සමස්ත කොටසෙන් අතිශය බහුතරයක් ඉන්නේ කාන්තාව. ඉතින් එක පැත්තකින් කාන්තාව රටේ පරිපාලනයට ඍජුවම දායක වෙලා තියෙනවා.